සේපාල අමරසිංහගේ ප්‍රශ්න ගැන කතා කරමු රාජපක්ෂ මහත්තයා ඔව් මේකයි ඇත්තටම ගත්තාම සේපාල දන්නෙත් නැහැ සේපාල ප්‍රශ්නෙකට කොටුණා කියන එක ඒ මොකද මේ රට තුල ක්‍රියාත්මක වෙනවා උගුල මේ උගුල තමයි මේ පාලකයට හුඟක් වෙලාවට තීන තර්ජනයක් තියෙනවා පාලකයා ආඥාදායකෙක් වුණාට පාලකයට තර්ජනයක් තියෙනවා සමාජ මාධ්‍ය ප්‍රධාන මාධ්‍ය ඒ ඒ මාධ්‍ය ආධිපත්‍ය පාලකයට නොමැති නිසා ඒ කියන්නේ රාජ්‍ය මාධ්‍ය බලන ඕඩියස්ලා ප්‍රේක්ෂකයන්ට වඩා රාජ්‍ය මාධ්‍ය නොවන මාධ්‍ය බලන්න මිනිසුන් පෙළඹිලා තිනවා විශේෂයෙන්ම මේ වගේ සමාජ ආර්ථික කඩාවැටීමක් තියෙන රටවල මොකද නිවැරදි පුවත එන්නේ ඒ මාධ්‍ය තුලින් ඒක නිසා මේ සේපාල ඒකනාය සේපාල අමරසේන සේකර මෙයා මේ මේ මාධ්‍යයක් මෙයා පවත්වාගෙන යනවානේ මෙයා මාධ්‍ය තුල මෙයාට කමෙන්ට්ස් වැටෙන්නේ අද සමාජ ජාලා තුල විශාල වශයෙන් ආයෝජනය කරලා තිනෝ යම් යම් දේශපාලන පක්ෂ පොම්ප කරලා දින මුදල් ඒ ෆේක් account තිනවා ඒ වගේම numbers අරගෙන තින විවිධයකින් ඒ අනුව ක්‍රියාත්මකයි පැය 24 තුලම කමෙන්ට්ස් දාන ලයික් කරනවා कमेंट्स दानो लाइक करना सेपाल दन्नवा एहमनं सेपाल गे वृत्तियक विदियट सेपाल मे तुल गोडनगिल्ला तमनु नम गोडनगा गन्न ओन्न रट तुल यम किसी देशपालन प्रवाहयक तमन प्रमोट करन्न ओन कियन एक हबै सेपाल गे ए दुर्वलतावे दक्क पालकया किसी हो सेपाल गे मिस्टेक क्या कुना मैं रट श्री संबुद्ध शासनीय भैवती में ए संकेतात्मक भाव दर्शनीय मिनिसुंकुल तीन ए आगमिक भक्तिय पावती ने दलदा मैदुर रुवन वैली सैय අනුරාධපුර සීමා බෝධිය ඒ වගේ පූජනීය ස්ථාන කතරගම කිරිවිහෙර ඒ වගේ ස්ථාන තමයි සුද්ධ වූ ස්ථාන සුද්ධ වූ වස්තුන් විදිය සලකන්නේ හරි පාලකයා හිතුවා අඬන්න බලාගෙන හිටියේ සේපාලගේ ඇඟිලි පාරක් ඇහැට වැටුණා හරි සේපාලගේ වචනේ පිට වුණා අර මහනුවර දලදා මැදුරේ වැඩ ඉන්න ඒ දන්ත ධාතු නොහන්සි ගැන එතකොට පාලකයාට සහ මිත්‍යා දෘෂ්ටිකයට මාර චූර්ණයක් ආව පොඩි සිඟිති ආතල්හිකින් පටන්ගෙන ලොකු ව්‍යසනයක් රට තුල වෙයි එතකොට මැතිවරණ කැන්සල් එතකොට මේ ආර්ථික ප්‍රශ්නය යටපත් වෙනවා එතන මේ දේශපාලන වේදිකාව තුල පාලකයට එරෙහිව ගොඩනගෙන මතවාද දියාරු වෙලා යනවා සාමය කියන එක දිය වෙයි කියලා නමුත් මේ රට බෞද්ධයින් විශ්වාස කරනවා රජවරු රජකම අභිෂේක වුණේ රජකම රජුදරණ බවට රටවැසිය පිළිගත්තේ දන්ත දාසුන් වහන්සේට දෙන ආවරණය සහ රැකවරණය සහ ස්ථානීය වටිනාකමත් එක්ක හැබැයි තින් සේපාලට වඩා ඔය ශාසනය තුල ඉන්න පැවිදි උපවැදී වෙන්න පුළුවන් අනන්ත භික්ෂූන් වහන්සේලා සමහර
අර දහම හිතයිසි දහම ලැබි දහම පවත්වාගෙන යන ඒ නායක හිමිවරු හැර තවත් මේ කෙරෙහි ශාසනය පවත්වාගෙන යන ස්වාමින් වහන්සේලා ඉන්න අන්න ඒ අයටත් අපහැරණයක් වෙන්න තමයි සමහර ශාසනිකය තුල සමහර භික්ෂුන් වැඩ කරන්නේ සමහර ගිහියන් වැඩ කරන්නේ ඒකනේ දැන් මේ ඊපේදා ගියා දලදා මාලිගාව ඒ ආකෘතියක් නෙමෙයි ඔරිජිනල් එක ඇතර තමයි තියෙන්නේ කියලා ඊට පස්සේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නකොට මොකද උනේ නෑ නෑ දලදා මාලිගාව දින නුවර මේක මේ නාත දෙවියන්ගේ දේවල දේවාලයක් තමයි මෙතන ඉදි වෙන්නේ මේ අන්න බලන්නකෝ එතකොට තේරෙනව නේද නිර්මල බුදුදහම මතු කළ දේශනාව කරපු සර්වඥානන් වහන්සේගේ ඒ ශාරීරික ධාතුව ත මේ රට තුල ඊන ගෞරවණීය වටිනාකම ඒ ගෞරවේ මේක මේ ලෝක උරුමයක් අපිට කියන්න තියෙන්නේ මේක ලෝක උරුමයක් විතරක් නෙවෙයි තුන් ලෝකෙටම උරුමයක් තිලෝ ගුරු जनप्रिय माध्य तुल जनप्रिय वेन्न भावितयन कोहमद भावित्यावत गति देख तमाई तमन तवत्ताय विनुए खडे यन्नेपा गिहिल्ला අවදානමක් අනතුරක් වුණොත් මුදලාලි වග කියන්නේ නැහැ. Tamanට තමයි ප්‍රශ්නේ මුහුණ දෙන්න වෙන්නේ. අනිත් එක මේ රටේ මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල වැටෙන කමෙන්ට්ස් කියන්නේ ඒවා අනන්‍ය නැහැ. ඒවා ටීම් වර්ක්. ඒවා බිස්නස් एक निशा कमेंट्स वाली वेदिका आवाज़ इस तरह उल्लू के लिए करने हैं सेपाल तीरने कराने बै प्रतिपाले वो यहाँ में प्रतिपाले गाते वो आगे रेवला सुधुनाट मुले पहिप पहि दुनाट වැරදීමක් විශේෂඥ දැනුමක් තිබුණත් වැරදීමක් කුසස්ත අධ්‍යක්ීම් තිබුණත් පළපුරුද්දෙන් ක්‍රියාවෙන් පුරුදු වුණත් වෙන්න පුළුවන් කියන එක ඊළඟ පරිමිතිය. එසම මම මේ රටේ ජනතාවට කියනවා අපේ සියලුම ජනතාව නොසන්සුන් වෙයි කියලා පාලකයා හිතුවා ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග වලට එළඹුණා මාධ්‍ය නියාමනය සැලසුම් කර පරිදි කරන්න ඉඩකඩ ඇහුරුණා ඒ නිසා අපි අවසාන වශයෙන් කියනවා මේ රටේ ජනතාව හාමතේ හිටියට මේ රටේ ජනතාව ආර්ථික පීඩණයෙන් තුල හිටියට මේ රටේ ජනතාව බෙහෙත් නැතුව ලෙඩ ඇඳේ හිටියත් ජනතාව හෘද සාක්ෂියට එකඟව ඔවුන්ගේ රකවරණය ඔවුන් සලස ගන්න න්‍යාය වඩන නිසා ඔවුන් පාලකයා හෝ වෙනත් පාර්ශවයක් කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා අන්නයත හැරගියත් තමාව තමා තමාව හැරගියොත් තමයි තමාට තමා නැති වෙන්නේ කියන එක දැඩි විශ්වාසය. ස්තුතියි.